ආයුබෝවන් සුබෝදාසනක් අද දවසත් ඔබ සියල් දෙනාටම යහපත් දවසක් නෙදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කුවෙක්ගෙන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දැනට යාළුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එක කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම සපෝට් කරන්න. පළවෙනිම කුවෙක් දිනාර රේට් ගැන බලමු. ලංකා මුදලෙන් දිනාර එකක වටිනාකම රුපියල් 1200යි ශත 4යි. ඉන්දියා මුදලෙන් දිනාර එකක වටිනාකම රුපියල් 273යි ශත 37යි. මෙන්න මේ ගණන ගෙවන්නේ අල්මුල් එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. අල්මුල් එක්ස්චේන්ජ් ජෙමියල් තියෙන මැෂින් ගන්න බලමු. ඉන්දියාවට රුපියල් 272යි ශත 25යි. ලංකාවට රුපියල් 1000යි. ජෙමියල් තියෙන මැෂින් වල ගාන හොඳයි නම් එවන්න. ඒ වගේම දිනාර එකයි කාලයි අය කරන්නේ කමිෂන්. මෙන්න මේ අල්මුල්ල එක්ස්චේන්ජ් වල. ඒ වගේම කොයිටේ සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා. මේ පිළිබඳව ඔබට නිරන්තරයෙන් මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලාගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක number එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට යවන්න නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක් කරනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. ඒ වගේම ඔබ මුදල් ලැබෙන අවස්ථාවේදී ඔයාට කොලයක් හරි දෙනවා නැත්නම් display එක හරි බලන්න කියනවා. account number එක හරිද? නම හරිද? බ්‍රාන්ච් නම හරිද ඔක්කොම බලන්න කියනවා. එතකොට ඒකත් හරිද කියලා අනිවාර්යෙන් බලා ගන්න නැවත පාරක්. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ ෆිලිස් 500යි අය කරන කමිෂන්. Kuwait Riyadh Al-Nada ARY Aman Exchange, UJ, Al-Zamil, Ansari Exchange, Lulu Exchange, Joy Alukas, KBE, UAE, Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange, Sajil Exchange, Malik Exchange, International Exchange, මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. විශේෂයෙන්ම අද ඔබ දැක්කේ Al-Mul Exchange application එකේ රුපියල් 1002. එතකොට තවත් සමහර එක්ස්චේන්ජ් වල රුපියල් 1004ක් 1005 ගෙවන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මේ දවස්වල දැන් 1000 නම්ම දැනටත් රුපියල් 1000ක් ගෙවනවා Aman Exchange, Al-Nada, ARY, UJ මෙන්න මේ වගේ ගොඩාක් එක්ස්චේන්ජ් වල ඉතමත් රුපියල් 1000ක් ඔබට ගන්න පුළුවන්. ඒ වගේම සමහර එක්ස්චේන්ජ් වල මේ වෙන විට ෆිනිස් 750යි දිනාර 1යි මෙන්න මේ වගේ විවිධ ගානවල තමයි අය කරන්නේ කමිෂන්. පුළුවන් තරම් ඔබගේ දුක් මහන්සි වෙලා හම්බ කරන වෙට හොඳ එක්ස්චේන්ජ් හරහා යවා ගන්න. ගොහ සේවිකාවන්ටත් මෙම අවස්ථාව ලබා දෙන්න රියදුරන් පින් සිද්ධ වෙයි. කොයිට අතරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් දිනා 17යි ෆිලිස් 987යි. කැරට් 21 ග්‍රෑම් එකක් දිනාර 20යි ෆිලිස් 984යි. කැරට් 22 ග්‍රෑම් එකක් දිනාර 21යි ෆිලිස් 991යි. කැරට් 24 ග්‍රෑම් එකක් දිනාර 23යි ෆිලිස් 982යි. මෙන්න 900 ගානට ආවා. එතකොට 21යි 900යි කියන්නේ හෙට අනිදා වෙනකොට තවත් ඉහළ ගියොත් අනිවාර්යෙන් 22 වෙනවා දිනාර රේට් එක කැරට් 22. ඉතින් පුළුවන් තරම් මේ දවස්වල මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවනම් මිලදී ගන්න. එහෙම නැත්නම් ඉවසන්න බලමු ඉස්සරහට අඩු වෙයිද කියලා. මෙන්න නැවතත් කැමරා නිරීක්ෂණය CCTV footage එකක් අහුණා. නමුත් මේක නම් ලොකුම අවදානමක් 99න් බේරුණා ගෘහ සේවිකාව. ඒ වගේම මෙන්න උණුසුම් කාලගුණය නිසා මෙයාලටත් ඉන්න තැනක් නැහැ. AC කාමරයක් හොයාගෙන ඇවිල්ලා. ඒ වගේම මෙන්න මහබුලා ප්‍රදේශයේදී වාහනයක් ගිනි ගැනීමක්. මේක මොබයිල් ග්‍රෝසරි එකක්. ඒ වගේම මෙන්න ෆර්වානියා ආණ්ඩුකාරවරයා සියල්ම සේවා ස්ථානවල වලට පැමිණෙන වාහන නිරීක්ෂණය. පොදු සමාවට ගියායට මාස 3ක් යනවද? කවදාද විවෘත වෙන්නේ? වීසා. ඒ ගැනත් බලමු. ඒ වගේම ඔයාගේ ලිපිනේ දැන් ඇඩ්‍රස් ප්‍රශ්නයක් යනවනේ මේ දවස්වල. වැලිඩ්ද අන්වැලිඩ්ද කොහොමද බලන්නේ Google හරහා? ඒකත් කියලා දෙන්න බලමු සියලුම තොරතුරු ටික. පළවෙනින්ම මෙන්න අහමදි ප්‍රදේශය. මේක ජහර නෙවෙයි, අහමදි ප්‍රදේශය වාර්තා වී තිනවා. නිවසක හොයාගෙන එනවා සර්පෙක්. මේ දවස්වල උණුසුම් කාලේ අපිටම ඉන්න බෑ. ඒගොල්ලන්ට කොහේ ඉන්නද? නමුත් මෙයාලා කොයි හරි සීතල තියෙන පැත්ත තමයි රිංගන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් මෙන්න අහමදි ආණ්ඩුකාර ප්‍රදේශයේ. ලා සෝචාවද. يلا نمون طلع البر احنا. والله. وين؟
وين ඇත්තටම මේ දවස්වල ටිකක් භයානකයි. පුළුවන් තරම් පරිස්සමෙන් මෙන්න වෆ්‍රාවල නෙමෙයි, උමුල්හයිමන් නෙමෙයි, අහමෙදිවල. ඊයේ දිනේදී මහබුලා ප්‍රදේශයේ ෆුඩ් ට්‍රක් මොබයිල් ග්‍රෝසරි එකක් ගිනි ගත්තා. මෙන්න වීඩියෝව. પેટ્રોલ પેટ્રોલ මෙතන ඉඳන් බලහින්නද කොහෙ පාර Why don't they take it? No, there's two over there already. Yeah, but then it's better that there's. ගිනිනවල හමුදාව පැමිණි තමයි මෙන්න ගින්දර නිවලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන ගැටලුව මේ බකාලවල. මෙතන විදුලියක් නැහැ මෙයාට සපයන්න. අනිවාර්යෙන් ජෙනරේටර් තමයි පාවිච්චි කරන්නේ. එතකොට පෙට්‍රල් අනිවාර්යෙන් ළඟම තියාගන්නවා. එතකොට ජෙනරේටර් එයාලා වාහනේ නවත්තලා කඩේ අර බකාලක වාහනක වැඩ කරනවා. එතකොට සමහර විට මෙන්න මේ වගේ සිද්ධියක් නිසා ගිනි ගැනීමට හේතුවක් තියෙනවා. ඉතින් බකාල ලොරිවල වැඩ කරන අය කවුරු හරි ඉන්නවනම් පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම අර වීඩියෝ එක ඉස්සරහා ගිය වීඩියෝ එක මට සහෝදරයෙක් එවලා තිබුණේ. එයාටත් ගොඩාක් ස්තුතියි. මෙන්න තවත් CCTV වීඩියෝ පටයක්. මෙන්න මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ටිකක් භයානකයි ගෘහ සේවිකාවන් සහරියදරන්. මෙන්න බලාගන්න මේ ඇවිල්ලා අර ටේබල් එකක් කණ්ණාඩි මේසයක් ගෙනල්ලා තියෙනවා. මොකද ලිෆ්ට් දොර වැහෙන්නේ නැති වෙන්න තමයි එයා එහෙම තියන්නේ. නමුත් ඒක කණ්ණාඩි ටේබල් එකක්. මෙන්න මෙයා නැවතත් අර දොර වැහෙන්නේ නැති විදියට සෙන්සර් එක ළඟ තියන්න හදනවා. හේතු කරනවා. නමුත් ඒ අවස්ථාවේදී එකපාරම දොර වැහුණා. දොර වැහුවාම මොකද වෙන්නේ? එකපාරම උඩහාට එදගෙන යනවා අර වීදුරු මේව එක. ඊට පස්සේ ඔතනින් ඔහොමම ඉස්සරහා තියෙන බිත්ති කෑලි පවා කඩාගෙන වැටෙනවා. මෙන්න විදුලි සෝපාන කුටිය ඇතුළ, ලිෆ්ට් එක ඇතුළ, එලිවේටර් එකක් ඇතුළ ඔයා මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඇතුළටම තියන්න. දොර විවෘත කරන්න වෙන මොන හරි දෙයක් තියන්න. නැත්නම් සෙන්සර් එකේ වදින්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ. මේ කණ්ණාඩි ටේබල් එකක් තමයි මෙයා තියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒක සෙන්සර් වදින්න නැති නිසා එකපාරම දොර වැහුණා. දොර වැහිලා ඒක ඔක්කොම ඔහොමම එදගෙන ගියා. මෙන්න බලන්න බිත්තිත් කඩාගෙන වැටුණා එකපාරම. ලොකුම අවධානමක් තියෙන එලිවේටර් පාවිච්චි කරනවා කියන්නේ සෙල්ලම් නෙවෙයි. කරුණාකරලා පරිස්සමෙන් ගෘහ සේවිකාවන් සාරිය දුරන් තවත් එලිවේටර් පාවිච්චි කරන සියලු දෙනාම. ඒ වගේම මෙන්න මෙරටින් අකාම නැතුව පොදු සමාවට ගියාය. හැමදාම එක එක නා එක ප්‍රශ්න. කවදාද අපිට වීසා ඕපන් වෙන්නේ? කවදාද අපිට එන්න පුළුවන් වෙන්නේ? මොකද්ද තියෙන ප්‍රශ්න? කිසි ප්‍රශ්නයක් නැහැ. මේක
කවද දැන් පොදු සමාකාලයක් දුන්නානේ 6000 මේ 3000 6000 කියලා. එහෙම දිනයක් නැහැ මෙතන. පොදු සමාවට ගියාය 70000කටත් වැඩි පිරිසක් කියලා කිව්වා. එතකොට මෙතන සිස්ටම් එකෙන් බලලා ඔයාලගේ සියලු දෙනාගේ කේස් ටික ක්ලියර් කරනවා. ඒකට වෙනම නිලධාරියෙක් පත් කරලා තියෙනවා ඒ ලයින් එකේ. එතකොට මේ සිස්ටම් එකේ තියෙන අඩුපාඩු ටික ක්ලියර් කරගෙන එනවා. නමුත් ඔබට ඒක ක්ලියර් කරනවා කවදාද කියලා හිතාගන්න බෑ. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට මම දෙන අදහස දැන් ඔයාගේ කෆිල් දැන් ඔයා මෙහි ඉඳන් ගියානේ. ගියාට පස්සේ ඔයාව කොහොම හරි කොයි හරි ගෙදරක අවශ්‍ය වෙනවනේ අවසානයේදී වැඩ කරපු ගෙදරක. එතකොට එයාලට කියන්න පුළුවන් ඔයාට කෙලින්ම ගිහිල්ලා ජවසාත් එකේ චෙක් කරලා බලන්න මගේ වීසා මට වීසා ගන්න පුළුවන්ද, මට කොයි රටට එන්න පුළුවන්ද, බ්ලොක් මොන හරි තියෙනවද. එතකොට ඒක පරණ වීසා කොපියක් නැත්නම් පරණ පාස්පෝර්ට් කොපියක් එවන්න ඕනේ මතක තියාගන්න. එතකොට එයාලා පරණ පාස්පෝර්ට් කොපිය තියලා සිස්ටම් එකේ බලනවා ඔයාගේ මොන හරි තොරතුරු තියෙනවද කියලා. එතකොට එතනදී එයාලට පේනවා දැන් හරි ඔයාගේ එක බ්ලොක් තාම විවෘත කරලා නැහැ. එතකොට කෆිල්ට කියනවා නෑ තාම එයාගේ බ්ලොක් තියෙනවා කියලා. නමුත් එතනදී කෆිල්ට කතා කරන්න පුළුවන් මෙන්න මෙයාගේ බ්ලොක් එක මොකද, රටට ඇතුළු වීම තහනම්ද නැත්නම් තාම අර මබ්ලක් එක ක්ලියර් කරලා නැද්ද, මෙයාගේ මැලෆ් එක තාම විවෘත කරලා නැද්ද. එතකොට එයාලා කියනවා හරි නෑ මෙයාට කිසි ප්‍රශ්නයක් නෑ, මෙයා පොදු සමාවට ගිහින් තියෙන්නේ, හරි දැම්මම අපි විවෘත කරනවා එයාගේ බ්ලොක් එක කියලා කෙලින්ම බ්ලොක් එක අයින් කරනවා. එතකොට ඔයාගේ කෆිල්ට බතාක මේ වීසා යවන්න පුළුවන්, බතාක හදන්න පුළුවන්, කිසි ගැටලුවක් නෑ. කවදාද එන්නේ කියන කතාව අහන්න එපා. ඔයා අද වුණත් හෙට වුණත් ඔයාගේ කෆිල්ට කියන්නේ ගිහිලා චෙක් කරලා බලන්න ජවසත් එක පළවෙනින්ම මට වීසා ගන්න පුළුවන් නම් වීසා එක හදලා එවන්න. එච්චරයි කියන්න තියෙන්නේ. එතකොට කෙලිම එයා චෙක් කරලා බලලා එයාටත් වැඩකාරියක් අවශ්‍ය නිසා අනිවාර්යෙන් ඔයාව ගෙන්නනවා. දිනයක් එනකම් බලාපොරොත්තු වෙන්න එපා. දිනයක් එන්නේ නැහැ. එහෙම දිනයක් නැහැ. මම කියලා තියෙනවා අගෝස්තු වෙනකොට චෙක් කරලා බලන්න. මොකද මේ දවස්වල දැනට ක්ලියර් කරගෙන යනවනේ. එතකොට අගෝස්තු වෙනකොට සම්පූර්ණයෙන්ම ඒක ක්ලියර් වෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. කෆිල්ට කියලා වැඩේ කරගන්න. ඒ වගේම මෙන්න ඇඩ්‍රස් දිනාසිය දඩේ තාවකාලිකව තහනම් කරනවා. ඇඩ්‍රස් ඕනේ, අලුත් ඇඩ්‍රස් ඕනේ. ඇතරම අපේ ඇඩ්‍රස් වලංගුද නැත්නම් අවලංගුද කොහොමද බලාගන්නේ? මෙන්න යන්න Google එකට ගිහිල්ලා ටයිප් කරන්න සිවිල් ID status Kuwait. ඒක ටයිප් කරාම, ටයිප් කරලා සර්ච් කරාම ඔයාට ඔතන මෙන්න මේ විදියට එනවා. එනකොට ඔයා උඩහට තල්ලු කරගෙන යන්න. එතකොට ඔතනදී තුන්වෙනියට තියෙනවා Kuwait Government Online Address Status. එතකොට මෙතන Inquiry About Address Availability කියලා පේනවා. ඔතන චුට්ටක් උඩහා තල්ලු කරනකොට ටයිප් කරන්න අංකයක් Inquiry කියලා තියෙනවා. එතකොට Civil ID කියලා සඳහන් කරපු තැන ඔයාගේ Civil ID එක ඇතුළත් කරලා එතනින් Inquiry එක ටච් කරන අර රතු පාට එක ටච් කරාම ඔබට බලා ගන්න පුළුවන් ඔයාගේ ඇඩ්‍රස් එක අවේලබල්ද, unavailableද, validද, නැද්ද. ඒක හරියට බලා ගන්න පුළුවන්. Google ගියා, civil ID status Kuwait කියලා ටයිප් කරා. අර ඉස්සරහා ටයිප් කරලා තියෙනවා. ඔක ඔයාලට බලන්න පුළුවන්. ටයිප් කරලා ඊට පස්සේ කෙලින්ම මෙන්න මේ විදියට එනවා inquiry about address availability කියලා. එතනින් පල්ලෙහාට තල්ලු කරාම එතන ස්පේස් අර මේ බොක්ස් එක තියෙනවා. ඒ ඇතුළ සිවිල් ID කියලා ඔතන සඳහන් කරලම තියෙනවා. ඒක ටච් කරලා ඔතන සිවිල් ID අංකය ඇතුළත් කරානම් ඔබට මෙන්න inquiry කියලා ගන්නකොටම you have a valid address. එතකොට ඔබට වලංගු ලිපිනේ තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. you have a valid address. මෙතනදී you have a not valid address නැත්නම් invalid address කියලා වැටුණොත් ඔබ අනිවාර්යෙන් ඔබගේ ලිපිනේ මාරු කරන්න ඕනේ. ඒගෙන හරියට බලා ගන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් ඔබට බතක මැදින් යන්න වෙනවා. ඒ වගේම මෙන්න තවත් විශේෂ තොරතුරක් රියදුරන්ට. සමහර රියදුරන් සීට් බෙල්ට් දාන්න කම්මැලි. සමහර රියදුරන්ට මෙන්න මේ අර සීට් බෙල්ට් එකට දාන අර ක්ලිප් එක ගෙනල්ලා ඕක අර සීට් බෙල්ට් සයිඩ් පැත්ත තියාගන්නවා, ලොක් කරගන්නවා. එතකොට සීට් බෙල්ට් දාන්න නැහැ. ඒ වගේම අර නීක් නීක් කියන සද්ද එහෙන්නත් නැහැ. දැන් මෙයාලා මොකද කරන්නේ? මේක අර කම්මැලිකමට සීට් බෙල්ට් දාන්න සමහර රියදුරන් කම්මැලිකමට ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ සද්දේට මෙන්න ඒ කෑල්ලක් ගෙනල්ලා විතරක් හයි කරලා දානවා.
එහෙම කරාම මොකද්ද වෙන්නේ? සීට් බෙල්ට් දාලා නැහැ ඔයා. එකපාරම බ්‍රේක් ගහනවා. ගහනකොට ඔයා කෙලින්ම ඉස්සරහටම යනවා. තල් වෙලා ඉස්සරහටම ඔයාගේ මුහුණ යනවා. බ්‍රේක් වදිනකොට. එතනදී ෂණික වාහනේ හැප්පෙන ගමන්ම ෂණිකව එළියට එනවා එයා බෑග් එක. ඒ එයා බෑග් එන වේගයට ඔයාගේ මුහුණට වැදුනොත් අනිවාර්යෙන් ජීවිතාක්ෂයට පත් වෙනවා. සීට් බෙල්ට් දාලා හිටියානම් එතන අනතුරක් සිද්ධ වෙනකොට ඔබට හොඳ ආරක්ෂාවක් තියෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයට දැන් ඔයා සීට් බෙල්ට් දාලා නැහැ. එකපාරම මුහුණ බ්‍රේක් එක ගැහුවා ඉස්සර වාහනේ හැප්පුණා. එතකොට සීට් බෙල්ට් මේ එයා බෑග් එක අනිවාර්යෙන් එළියට එනවා. මුහුණ හැප්පුණා මොකද වෙන්නේ? මුහුණ ඉස්සරහට ගියාම එයා බෑග් කියන්නේ මාර වේගෙන් එන්නේ. ඒ අවස්ථාවේදී මුහුණට වැදුණොත් අනිවාර්යෙන් නාහය පුරා කැඩිලා යනවා. ඒ වගේම සීට් බෙල්ට් දාලා හිටියනම් මෙන්න බලන්න ඔයා බ්‍රේක් ගැහුවත් හරි නැත්නම් හැප්පුණත් ඒකේ ලිමිට් එකක් තියෙනවා. ඒ කෙලිම බ්‍රේක් වගේ වදිනවා. එතකොට ඔයා ඉස්සරහට විසි වෙන්නේ නැහැ. ජීවිතේ ආරක්ෂාව. පුළුවන් තරම් පරිස්සමෙන් රියදුරන්. සීට් බෙල්ට් එකේ ඒ වගේ සෙල්ලම් නම් කරන්න එපා. ෆර්වානියා ආණ්ඩුකාරවරයා ෂේඛ් අද්-බිනාසර් අල්-අද්බි අල්-සබාහ් මෙන්න විශේෂ නිරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා අභ්‍යන්තරගත අමාත්‍යාංශයේ සියලුම සේවා කාර්යාලවල. යදිනේදී වෆ්‍රා ප්‍රදේශයේ රියානතුරක් වාහන දෙක ගැටීමක් ඉන්දියානු රියදුරෙක් සහ කොයිටි ජාතිකගේ වාහනයක් තමයි මෙන්න මේ අවස්ථාවේදී හැප්පෙලා තියෙන්නේ. විශේෂයෙන්ම වෆ්‍රා ප්‍රදේශවල බොහෝ දෙනෙක් බහුතරයක් අර වේගයේ එන වේගයේ වැඩි ඒ වගේම නීතියට ගරු කරන්නේ නැහැ, කැමරාවක් නැහැ. මේ වගේ අවස්ථාවේදී තමන්ගේ කැමැත්තට සමහරුන් වාහන පදිනවා. ඉතින් පුළුවන් තරම් පරිස්සමෙන් සියල්ම රියදුරන්, මොකද ඒක තමයි කියන්න පුළුවන් අපිට පරිස්සම් වෙන්න කියලා. සමහර අය රෝง සයිඩ් උත් එනවා. මෙන්න බලන්න වාහනයක් නවතලා තියෙනවා. නමුත් මේක රෝง සයිඩ් එකක්, අර ජිප් වාහනය. එතකොට ඉන්දියානු රියදුරෙකුත් ඔයාල ලැබී තියෙනවා. හැමදාම රියානතුරු අනිවාර්යෙන් අපිට දකින්න හම්බෙනවා. දවස ගන්න වාහන ගිනි ගන්නවා නැත්තම් ගැටීමක් නිරන්තරයෙන්ම අපිට දකින්න අහන්න හම්බෙන්නේ. විශේෂයෙන්ම මෙන්න මේකයි. ඉතින් රියදුරන් කරුණා කරලා පුළුවන් තරම් පරිස්සමෙන්, ඒ වගේම පරිසර හා විශේෂඥයන් මෙන්න ඔටුවන් අයාල යන ඔටුවන් පාරේ ඉන්නවා. එතකොට ඒකත් රියදුරන්ට ගොඩාක් අවධානය. මෙන්න පරිසර කණ්ඩායම ඒවටත් විසඳුමක් සොයාගත්තා. වගේම කයිරෝ ස්ට්‍රීට්. මේ කයිරෝ ස්ට්‍රීට් කියන්නේ මෛදන් හවාලි සල්මියා යන මාර්ග. එතකොට මේ කයිරෝ ස්ට්‍රීට් කෙලින්ම යනවා කොයිට් සිටි යන මාර්ගයට ගිහිල්ලා අවසන් වෙනවා. එතන මේ කයිරෝ ස්ට්‍රීට් යනකොට නම්බරේ
35 කියන අංකය තමයි මේ මාර්ග අංකය. එතකොට මෙන්න මේක ගොඩාක් අලුතෙන් හදපු මේ දවස්වල අලුතෙන් හදපු මාර්ගයක්. මෙන්න බලන්න මේ මාගේ මෙන්න ඉස්සරහා පාලමක් තියෙනවා. ඒ පාලම උස ප්‍රමාණය තමයි මෙන්න මෙතන මැනලා මෙතන කම්බි කේලක් වගේ හදලා තියෙන්නේ. අර ලයින් එකක් හදලා තියෙන සයිනින් බෝඩ් හදන ලයින් එකක් වගේ මේක අර උස ප්‍රමාණය පෙන්눔 කරන්න තමයි මේක මෙතන හයි කරලා තියෙන්නේ. නමුත් ඒක මෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ. දෙපැත්තෙම කැඩිලා තියෙනවා. ඔතන දාපු කොන්ක්‍රීට් පවා කැඩිලා තියෙන්නේ. කොයි වෙලේද මේක කඩාගෙන වැටේ කියලා දන්නේ නැහැ. මේක අධිවේග මාර්ගය. සාමාන්‍යයෙන් වේගේ 100 මෙතනින් පව කරලා යනවා මිනිස්සු. මෙන්න මේක එකපාරම කඩාගෙන වැටුත් මොකද්ද වෙන්නේ? සමහර දේවල් අඩුපාඩු මේ රජයෙන් ගොඩාක් දේවල් වැඩ බලන අමාත්‍යාංශයට අනිවාර්ය නිරීක්ෂණය කරන්න තියෙනවා. මොකද මේක බලන්න හිතලා බලන්න වාහනයක් යනකොට එකපාරම වාහනේ ඉස්සරහ හරි නැත්නම් වාහනේ උඩ හරි කඩාගෙන වැටුනොත් මොකද්ද වෙන්නේ කියලා. ඒකත් අපිට ගොඩාක් අවධානම් තමයි. පුළුවන් තරම් පරිස්සමෙන් රියතරන්. පයින් යන අය උනත් මෙන්න මේ වගේ තියෙනවා නම් පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම දිගෙන් දිගට මේ යාම වාර්තාව නම්බරේ 7 අතිවේග මාර්ගය වගේම අබ්දලි අතිවේග මාර්ග, සාල්මේ අතිවේග මාර්ග, නොයිසී අතිවේග මාර්ග සියලු මාර්ගවලම තියෙන තත්ත්වය මේකයි. හැම තැනම වලබල. දැන් මෙන්න පහුගිය දවස්වල අර ඉස්සරහ කියපු ප්‍රවෘත්තියේ වෙලා 7 දෙනෙක් ගිය වාහනේ කාන්තාවක් මේ ගිහින් තිබුණා. ඉතුරු කට්ටිය ඒක කෑවේ නැහැ. ඒක අදද ඊයේද පෙරේද විසික් කරා කියලාත් මට කිව්වා එක්කෙනෙක් පුද්ගලිකව. මෙන්න හේතුව අර අබ්දලි යන මාර්ගයේදී වාහන ගැටීමක්, පෙරලීමක්. ඉතින් හේතුව පාරවල් වල තියෙන බලවල්. ඇත්තටම මේ බලවල් තමයි ගොඩාක්ම ප්‍රශ්න. බලන්න ඊට පස්සේ පහුගිය දවස්වල හෙලිකොප්ටර් ගෙනල්ලා ඉක්මනින්ම කියෝල් කරලා තියෙනවා සමහර රෝගීන්ව. නමුත් මේ දවස්වල එහෙම කෙනෙක් දැක්කවත් නැහැ. මංගෆ් ගිනි ගැනීමේදීත් හෙලිකොප්ටර් එකක් හෝ නැත්තම් උඩහට එන ක්‍රේන් මැෂින් එකක් හෝ එන්න පරක් වුණා ගොඩාක්. ඒ නිසා තමයි ගොඩාක් උතන අනතුරක් සිද්ධ වුනේ. ඉතින් ඒ වගේම ඔබත් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාම මොන හරි තොරතුරක් දැම්මොත් ඒක අනිවාර්යෙන් අවසන් වෙනකම් බලන්න. මොකද සමහර වැදගත් දේවල් ඔබටත් තියෙයි. තේරුම් ගන්න, දෙනුවත් වෙන්න, පරිස්සම් වෙන්න. ඒ වගේම අකාම නැතුව පොදු සමාවට ගිය අය ඔබගේ වීසා දෙන කෆීල්ට කියලා ඒක ක්ලියර් කරගන්න. අද වුණත්, හෙට වුණත්, අනිද්දා වුණත් ඔයාට වීසා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් පරිස්සමෙන් මේ දවස්වල හැමතැනම විශේෂයි සත්තුන්ගෙන් පැමිණීම තියෙනවා. ඒ නිසා වෆ්‍රාවල යන අය, මේ කාන්තරල් වල ජකුර් වලට යන අය පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම මොන හරි පෙට්ටියක් හරි පාසලයක හරි බෑග් එකක් හරි වා නෙවත ගෙදරට අරගෙන එනවා නම් ඒ ටික එළියේ තියලම හොඳටම බලා ගන්න. එහෙනම් අවසන් වෙනකම් බලපු සිල් දනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සිල් දනාටම දෙවි.